ප්‍රත්‍යක්ෂ හිතවතුනි අදත් ඔබ එකතු වෙලා ඉන්නේ විශ්වවාහිනී නොදුටු සෙවණැලි වැඩසටහන සමගින් ඉතින් අද මම ඊටාම සුවිශේෂ සුන්දර පුද්ගලෙක් තමයි අද අපිත් එක්ක කතාබහට එකතු කරගත්තේ ඔහු ඇත්තටම ප්‍රවීණ කවි ඒ වගේම ගීත රචකයෙක් පුවත්පත් කලාවේදී වෘත්තියෙන් ඔහු පරිගණක ඉංජිනේරුවයි ඔහු නිරාෂ ගුණසේකර අයිබෝන් නිරාෂ අයිබෝන් සමන් නිරාෂ මේ මම මේ කුවි කවියකින්ම හිතුවා වැඩසටහන පටන් ගන්න මේක ඇත්තටම ඔබේ නවතම කාව්‍ය සංග්‍රහයේ දෙදු 88 89 විලියත් පැත්තට විසුණු පොලිස් නිලැඳුම ලාගෙන ඇහුවෙම පවන කම්බල මේකේ කට්ටි බැඳගෙන මාතර පැත්තේ ඉනකොට ටොපි චොක්ලට් වලට අමතර निर्माण जीविते मूल बिजवट वपुराने अपे निवसे परिसरे मैदाने ओबट ओबे साहित्य एमनेत्ता में काव्य करने टे अन्न होंद वाटपिटावा गोड़ने गुआ विशेषम ओबे माव ये वागेम ओबे पोलीसी मामा अभी कथा करूं ඔව් ඇත්තටම සමන් මම හිතනවා ඕනම කෙනෙකුට නිර්මාණාත්මකව තමන්ගේ දේ එළිදක්වන්න නම් කිසියම් ඒහා බැඳුණු මොහුණු වටපිටාවක් තියෙන්න ඕන. ඒක පවුලෙන් වෙන්න පුළුවන්, තමන් ආශ්‍රය කරන පරිසරයෙන් වෙන්න පුළුවන්, මිතුරු මිතුරියන්ගෙන් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මුලින්ම ඒ සඳහා අඩිතාලම වැටෙන්නේ තමන්ගේ ගෙදරින්. මොකද නිර්මාණාත්මක ආවේශය කියන දේ එක පාර්ටම ගිහිල්ලා වයස අවුරුදු අතලිය පන්හැදි මතුවෙන දෙයක් නෙමෙයි ඒක මම හිතන්නේ කුඩා කාලේ ඉඳන්ම කෙනෙක් අරගෙන ඇවිල්ලා ඒක වැඩි දියුණු වෙවි ඉස්සරහට යන දෙයක්. ඉතින් මම හිතනවා එහෙම කුඩා කාලේ ඉඳන්ම මේ වගේ දේවල් වලට ආස කරන ආසක්ත කරන ආසක්ත වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ තමන්ගේ ගෙදරින් වෙන මේ ගෙදරින් නෑදෑයන් හෝ ඒ දෙමාපියන්ගෙන් වෙන මේ මූලික බලපෑම තමයි. ඉතින් ඇත්තටම කිව්වොත් මගේ අම්මා සාහිත්‍ය කටයුතු වලට සම්බන්ධ වෙලා තිබුණා ඒගේ පාසල් අවදියත් සමගම. ඉතින් ඇත් නිර්මාණ කරන්නේ දිලා තිබුණා. ඉතින් ඒ ඒක ආභාසය අපිට එන්නේ නැති ඒ ඥානමය මේවත් එන්නේ නැති මම විශ්වාස කරනවා. ඒත් එක්කම ඊටත් වඩා අම්මගේ හිටියා වැඩිමහල් සහෝදරයෙක් අපි කියන්නේ මේ පොලිසිය මාම කියලා. මොකද පොලිසිය තමයි රස්සාව කරේ. ඉතින් අර පොලිසිය වුණාට හරිම සහෘද මිනිස්සෙක් තමයි ඒ කියන්නේ ස්වභාවිත ගීතය කතන්දර පොත් ඒවට නව කතා කෙටි කතා ඒවට ගොඩක්ම යොමු වෙච්ච මිනිස්සෙක් තමයි මේ අපේ පොලිසිය මාමා. ඉතින් කුඩා කාලේ ඉඳන් අපිට පොඩි පරිසරයක් තිබුණා. ඒ පොලිසිය මාමා ගෙනත් දෙනවා මේ කැසට් පට පත පොත් සෙල්ලම් බඩු ටොපි චොක්ලට් නැතුව නෙවෙයි ඒක විතරක්ම නෙවෙයි අරවත් දෙනවා. ඉතින් එතකොට තමයි අපි යහපත් ගීතවලට අපේ කන් උරු වෙන්න ගත්තේ ටික ටික. එතකොට ඒක පස්සේ අපිට ඉවල්ලාල් අලුත් මේ හොඳ ගීත පස්සේ යන්න තියෙන රසයක් ඇති වුණේ ඒ ඔස්සේ. ඒ වගේම තමයි කවි පොත් කෙටි කතා පොත් නව කතා පොත් ඒ කියන්නේ ඒ අපේ වයසට අදාළව ඒ කාලේ ලැබෙන පොත් මේ අනුව අපි කියවන්න ලියන්න හුරු වෙන්නේ ඒ ඔස්සේ. ඉතින් ඒක ලොකු අනිතාලමක් වුණා කියලා මම හිතනවා මේ මගේ ලිවීමේ ජීවිතයට. ඇත්තම නිරාශ මේ ඔබේ මුල්ම මම හිතන්නේ ඔබේ තියෙන්නේ කවි සංග්‍රහ බඹරු එළපු දැල් ඒ වගේම හිමි සඳ නැති අඳුර ඔබ මුලින්ම ඒ කියන්නේ සමහරවිට මේක මේ කවි නෙවෙයි මේවා ගීත සංග්‍රහය. ඔබ ඇත්තටම ගීත රචකෙක් විදිහට තමයි ඔබ එළියට එන්නේ. හැබැයි පසුව ඔබ එතනින් විතන් වෙනවා මේ කවියට. ඊට පස්සේ මම හිතන්නේ ඔබ සුදු කතක් හා මදු විතක් ඒ වගේම මෑන්රින් හොන්රොනුබහාමම මේ කියන ඊටම කතා බහට ලක්වන හොඳ මේ කවි සංග්‍රහව රැගෙන එනවා. ඉතින් ඔබ එක්තරා අර්ථකින් මේ උඩුගම් බලක් පිහිනීමක් වෙන්නේ.
ඇත්තටම ඒක වෙන්නේ මෙහෙමයි සමන් මොකද අර පොඩි කාලේ ඉඳන්ම අර ගෙදර තිබුණු අර ගීත යහපත් ගීතයට නැඹුරු වෙච්ච මං කිව්ව කැසට් පස්සට පසුබිමත් එක්කම අපේ එකන් නිතරම මේ ගීතයට සුසර වෙලා තිබුණා. ඒ කියන්නේ අනිත්‍යානුගම අපිට හොඳ ගීතයට ඉවල් වෙන පුරුද්දක් ඇවිල්ලා තිබුණා. ඉතින් එතකොට අර අපේ ඇඟේ තියෙන මේ සිංහලට භාෂාවට තියෙන ලැදියාව සහ මේ ගීත මේවා ඔස්සේ ඇත්තටම අපිට අතර රිද්මය කියන දේ ඇත්තටම ඇඟේ තිබුණා. ඉතින් මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ නිර්මාණ කියවීම සහ අධ්‍යයනය සහ රසවිඳීම ඔස්සේ මම හිතන්නේ ඒක තමයි මගේ පළමුව පිපුරුමක් විදියට එළියට එන්නේ ගීතමය මුහුණුවරකින්. ඒ කියන්නේ කෙනෙක්ගේ මොන හරි ආවේශයක් එන්න පුළුවන් මොකක් හරි නිර්මාණයක් විදියට කියන චිත්‍රයක් වෙන්න පුළුවන් කෙටි කතාවක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ පරිසරයෙන් ගෙදර පරිසරයෙන් ආපු අර ගීතයට තිබ්බ බලපෑම සහ ඒ ස්වභාවිත ගීත ඒ යහපත් ගීත පස්සේ අපිට යන්න තිබුණු ඕනෑකම නිසාම මම හිතනවා මගෙත් ඒ ඔස්සේ හැදෑරීම් වල හැදෑරීමක් තිබ්බ නිසාත් මම හිතන මගේ පළවෙනි නිර්මාණ පොත් දෙකම එන්නේ ඒ විදියට තමයි මේ එළියට එන්නේ. පළවෙනි පොත වාකිව වගේ බඹරු වෙල පුදල් එක ගීපද රචනා පොතක්. ඊළඟට දෙවෙනි පොත එන්නෙත් හිමිසඳ නැති අඳුර කියන ගොඩගේ කාව්‍ය හා ගීත නිර්මාණ ව්‍යාපෘති යටතේ තමයි. ඒක ගොඩගේ මුද්‍රණයක් විදියට එළියට එන්නේ 2008 දී. එතකොට මේ ඔබේ මේ ගීත විශේෂයෙන්ම යෞවන සම්මානයට පාත්‍ර වෙනවා. හැබැයි මේ යෞවන සම්මානයට පාත්‍ර වන ගීත රචනාව ගීතයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මොන වගේ හැඟීමක්ද ඔබට තියෙන්නේ මේ සම්බන්ධව? ඒක ඇත්තටම මම හිතන එක්තරා විදිහක ඛේදවාචකයක් කියලා සමන්. මොකද මේ මට ඇත්තට යෞවන සම්මානය හම්බ වෙනවා මගේ එක ගීපද රචනාවකට. මම හිතන ඒක මේ හිමිසඳ නැති අඳුර කියන පොතේ තියෙනවා. ඒක මේ සඳුකිඳුරි කියන මේ නිර්මාණය. ඉතින් යෞවන සම්මානය ලැබෙන්නේ මට 2007 වර්ෂයේ තමයි ලැබෙන්නේ. නමුත් දැන් මේ 2016 ඒ කියන්නේ අවුරුදු දශකයකට ආසන්නයි. නමුත් ඒ ගීපද රචනාව එහෙම පොතේම තමයි තාමත් තියෙන්නේ. ඒ කියන්නේ මම මේ දැනට අපේ පවතින මේ ගීත කර්මාන්තය ඇත්තටම ඔකට මම නම් කියන්නේ ගීත මාෆියාව කියලා. ඕක ඇතුලේ යහපත් නිර්මාණයක් අනිත්‍යානුගව බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් අර සෝත්සාහෙන් වගේ ඒක හොඳ දෙයකට කවුරු හරි ඉවල්ලන් ඇවිල්ලා එහෙම විහි වෙන වටපිටාවක් දැන් අපිට පරිසරයක්. එහෙම කාලයක් ඉස්සර තිබුණා. ඔය 70 60 දශකයේ 80 දශකයේ වගේ වෙනකොට අපිට එහෙම කාලයක් තිබ්බා. කිසියම් ප්‍රමිති මණ්ඩලයකින් හෝ වේවා, කිසියම් රසඥතාවයේ ඉහළ මට්ටමේ පිරිසක් අතරින් හෝ වේවා, පිරිපහදු වෙලා ඒවා හොයලා ඉවල්ලලා නිර්මාණ හොයාගෙන කරන. නමුත් දැන් ඒක සම්පූර්ණ වාණිජමය කර්මාන්තයක් බවට පත් වෙච්ච නිසා මම හිතන්නේ අර අපි හිතන කිසියම් ගැඹුරු ලියවිල්ලක් හෝ වෙන ඉබේටම අපි අතින් ලියවෙච්ච දෙයක් නිර්මාණයක් ගීතයක් විශේෂයෙන් ගීතයක් විදිහට එළියට එයි කියලා මම හිතන්නේ. දැන් ගීතයක් වෙන්නේ ඉතාමත් සරල සැහැල්ලු වචන ටිකක් ඉක්මනින් අවරගනේ වචන ටිකක් හරි කමන්නේ මොන හරි ටිකක් ඉක්මනටම මේ බාල ප්‍රතිචාර ලබා ගැනීම වුණාවෙන් මුදා හරින්න තමයි අවකාශයක තමයි දැන් අපි ඇත්තටම ඉන්නේ. ඉතින් එතෙන්දී මුදල ගොඩක් මූලික වෙනවා. දැන් ඇත්තට සින්දුවේ වචන නොතිබ්බත් කමන්නේ විෂුවල් එක තිබ්බනම් ඇති වගේ තත්ත්වයන් දැන් තියෙන්නේ. ගායකයා කවුරු වුණත් ප්‍රශ්නයක් නෑ. සංගීතයත් නියම ප්‍රශ්නයක් නෑ. විෂුවල් එක තමයි ඇත්තට දැන් මූලික වෙලා තියෙන්නේ. මම ඔබට ඉස්සෙල්ලා කිව්වාගේ දැන් අර ඔබ ගීතෙන් කවියට එනවා. ඔව්. නමුත් අපි අද දැක්කොත් අද බොහෝ විට සිද්ධ වෙන්නේ මේ කවියෝ බොහොම ඉක්මනට ජනප්‍රියතාවක් හොයාගෙන ගීත රචනාවට එළඹෙනවා. ඒක ඔබටත් තිබුණා නේද ඒ කරන්නේ? ඔව් ඒක නම් ඇත්තටම හරිම පුදුම සිද්ධියක් සමන් මතු කරේ. ඒක ඇත්තට වැදගත් දෙයක්. දැන් අපි එදිනෙදා අපි දැකපු අපි ආස කරපු කවියෝ ගොඩක් හිටියදී අපි මොකද අපි පරම්පරා ගානත් තිස්සේ කවි පොත් කියවනවා, කවියත් එක්ක ඉන්න කවියට ආදරය කරනවා වගේම ඉතින් ගොඩක් කවි ලියපු මිනිස්සු හිටියා. මේ කවියෙන් තමන් භාෂාවත් එක්ක තිබුණු ගනුදෙනුව පස්සේ හිමීට සැහැල්ලු සිල්ලර ඉතාමත් දියර්මයේ තත්ත්වයකට ඇදගෙන වැටුණා මේ ලාභ ගීතයේ ඔස්සේ. ඒ පස්සේ තමයි තේරෙන්නේ මේ ගොඩක් කට්ටිය මේ කවි ලීලා තියෙන්නේ පස්සේ ගීත රචකය වෙන්න බලාගෙන වගේ එකක්. ඇත්තට මට මම ගීත රචනයකට පිවිසෙන්නේ ඇත්තට මගේ අර කුඩා කාලේ ඉඳන්ම ආපු අර රිද්මයට සහ ඒ ගීතවලට තිබුණු ඇල්ම සහ ඒක හැදෑරීම ඔස්සේ මතුවුණාට
අපිත් නිර්මාණ ඔස්සේ කියවගෙන කියවද්දී රසවිඳින්දි අපිට තේරෙනවා කිසියම් ක්ෂේත්‍රයක් තුළ මීට වඩා අයහට ගමන් කරන්න බෑ කියලා. එතෙන්ට වුණායින් පස්සේ අපිට අර අපේ ගමන පොඩ්ඩක් පාරෙන් පැනලා වෙන පාරක් තෝරගන්න වෙනවා අපේ දේවල් එළියට දාගන්න. ඉතින් මම හිතනවා අර ගීත විදියට ලියලා ඒවා ගීතයක් වෙන්නේ නැත්තම් ඉතින් ඒ කලකිරීමත් හිතේ තියාගෙන ඉන්න එක එක හේතුවක්. එහෙම ඉන්න අවශ්‍යතාවක් නැහැ. ඊට අමතරව මම හිතනවා ගීතය කියන්නේ ඊටම විනාඩි 3-4ක කාල සීමාවකට සීමා වෙච්ච දෙයක් ශ්‍රී ලංකාව ඇතුලේ. මම කියන්නේ ශ්‍රී ලංකාව කියන සන්දර්භය ඇතුලේ ගීතය කියන්නේ විනාඩි 3-4 කාල අවකාශයන්නේ. ඒකේ කොටු වෙලා සරල වචන ටිකකට කොටු වෙලා මේ සංගීතඥයා සහ ගායකයාගේට ගායනා කරන්න පුළුවන්ද කියන කාරණා ඔහුගේ ස්වර පරාස ඒවටත් යටත් වෙලා අපේ මේ අපේ විඳීම අපේ ආත්මීය ප්‍රකාශනයේ ඇයි මේ ලඝු කරගන්නේ වෙනත් දේවල් එක්ක. ඉතින් එහෙම නැතුව මේ හැම දෙයින්ම ස්වායත්තව අපිට අපේ අපේ අපේම කියන දේ එළියට දාගන්න හොඳම මාර්ගය කවිය කියලා මට තේරෙච්ච නිසා තමයි මම ඇත්තට ගීතයෙන් කවියට විතැන් වෙන්නේ. හොඳයි සහෝද හිතවතනි, අපි අද එකතු වෙලා ඉන්නේ විශ්වවාහිනී නොදුටු සෙවනැලි වැඩසටහන සමගින්. අද අපිත් එකතු වෙලා ඉන්නේ නිරාශ ගුණසේකර කවිය. එමනම් අපි පොඩි විවේකයකට ගිහිල්ලා අපි නැවතත් එකතු වෙනවා විශ්වවාහිනී නොදුටු සෙවනැලි සමගින්. නිරාශ, මේ දැන් අපි දන්නවා කවියෙක් වෙන්න ප්‍රතිභාව, සමත අභ්‍යාසය, ඒ වගේම ව්‍යුත්පත්තිය මේ කියන සාධක ප්‍රගුණ වෙන්න ඕනේ. නමුත් අද බිහි වෙන කවිය දිහා බලනකොට මම හිතන කවින්ට වැඩිය පොත් කවි පොත් බිහි වෙන යුගයක කොහොමද ඔබ දකින්නේ මේ අලුත් කවි? ඇත්තටම සමන් අලුත් කියන්නේ අලුත් කවීන් කියන්නේ මේ නවපරපුරේ කවීන් අතරත් ඉතාමත් විශිෂ්ට විදියට කවි ලියන සහෘද පිරිසකුත් ඉන්නවා. ඉතින් නමුත් මට නම් පේන විදියට මගේ මට පේන විදියට නම් ගොඩක්ම නිර්මාණ ඇත්තටම මේ අර හතු පිපෙන්න වගේ එළියට එන ස්වභාවයක් තමයි මට නම් පේන්නේ. ඒ කියන්නේ කෙනෙක් වාද කරන්න පුළුවන් ඇයි මේ ඉක්මනින් එන්න බැරිද කියලා නිර්මාණයක් කියලා. මෙතන නිර්මාණ එළියට එීමේ කාලයේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ කෙනෙක් අවුරුදු පතා පොත් ලිව්වත් මට ගැටලුවක් නැහැ. කියන්නේ අවුරුද්දට පොත් පහක් ලිව්වත් මට ඇත්තට ගැටලුවක් නැහැ. නමුත් නිර්මාණයකට තිබිය යුතු ඒකට තියෙන බර ඒ දේ තියෙන්න ඕන. නිර්මාණයක තියෙන විශිෂ්ටත්වය ඒ දේ රැකෙන්න ඕන. මෙතන මේ කාලෙත් එක්ක අපිට මේ කම්පය කරන්න මේ සංසන්දනය කරන්න අමාරුයි ඇත්තට. එහෙම. ඉතින් නමුත් අර වෙන්නේ මේ තියෙන කලබලයට හැමෝම උත්සාහ ගන්නවා අනිත් කෙනාට කලින් මගේ කවියක් දාන්න. ටග් ගාලා මම මගේ පොතක් කරන්න. සැප්තැම්බරේට මගේ පොත කරන්න. සැප්තැම්බරේට පොත් එළිදැක්වීමක් කරන්න. ඉතින් එහෙම දේවල් පස්සේ යනකොට මම හිතනවා අර ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය කියන දේවල් මගේ හැරෙනවා කියලා. ඉතින් මම කියන්නේ එහෙම නෙවෙයි, තමන් මුලින් කවි කියවන්න. හැම කවියන්ගේම දේවල් කියවනවා. දැන් මම හැම විශේෂ කවියෙක් කියලා නෑ, මම හැමෝගෙම කවි කියවනවා. ඒ කියවන්නේ අපිට පෙර පරම්පරාව මොකද්ද කරේ කියන එක හඳුරගන්න සහ ඕන් ලියපු දේවල් නොලියන්න. ඒකට කියවන්නේ. මොකද මේ මිනිස්සු ලියපුවා ලියන්න නෙමෙයි මම කියවන්නේ, ඒවා නොලියන්න. මොකද අපි ඒ වගේ ආභාසය ලබන එක ඇත්ත. අපිට ඒක අනුකරණාත්මකව දිගටම කරගෙන යෑමේ අවශ්‍යතාවක් නැහැ මම හිතන්නේ. නමුත් අපි ඉතාම මනමින් ඒ නිර්මාණකරුවන් එකිනෙකට වෙනස්නේ. අපි ඒ වුන්ගේ වෙන වෙනම තියෙන සුවිශේෂී අනන්‍යතාවන් අපි වෙනම කියව ගන්නවා. ඒව කියවගෙන අපිට ඒ තුලින් අපිට මොනවද ගන්න පුළුවන්? අපි කොහොමද අපි ළඟ තියෙන දේවල් ඊට වඩා තැනකට ඉහළට ඔසවගන්නේ කොහොමද? අපි මොනවද කරන්න ඕනේ? ඉතින් ඒ පරිචය ඒ බලපෑම ඇති වෙන්න නම් එහෙම නිර්මාණත් එක්ක ඉන්න ඕන. මේ අනන්‍ය වෙන්න ඕන නිර්මාණත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒ දේ වෙන්නේ නැතුව ගොඩක් අය ඊටාම හිතට එන දේවල් ඔහේ ලියන එකට දැන් මම උනත් දෙයක් ලියනකොට මම ලියන දේ එකපාර්ට්න පළ කරන්න කලබල වෙන්නේ නැහැ. දැන් මට එකපාර්ට්ම කවි සිතුවිල්ලක් එන්න පුළුවන්. නමුත් මම ඒකත් එක්ක කාලාන්තරයක් ඉන්නවා. දැන් අද ලිව්වොත් දවස් දෙකකට පස්සේ මම ඒක ආයෙ කියවද්දී මට ඒක වෙන විදියකට මතුවෙන්නේ. ඒක හිත ඇතුලේ නිකන් රැල්ල ගහන්න ගන්න වෙන විදියකට. මම එතකොට ඒක පොඩ්ඩක් ආයි කපල කොටල හදනවා.
ආයම් සති දෙක තුනකට පස්සේ කරන ආයි වෙනම විදියකට සම්පූර්ණ පදාස පිටින් අයින් කරන්න පුළුවන්. සමහර විට කලින් අයින් කරපු එකක් ආයි නැවත එකතු කරන්න පුළුවන්. එහෙම නිර්මාණයත් එක්ක කාලයක් ඉඳලා ඉඳලා තමයි ඇත්තට මම නම් හිතන්නේ හොඳ හොඳ නිර්මාණයක් එළි දක්ව ගන්න පුළුවන්. දැන් එහෙම තැනකට ආවම එක මොහොතක් වෙනවා තමන් තමන්ට හිතට පළමුවෙන්ම හිතරනකුණු අනුභූතිය එතනින් එහාට තමන්ට කපල කොටල හදාගන්න බැරි අවස්ථාවක්. කියන්නේ තමන්ගේ තියෙන දැනුම අත්දැකීම් ඔස්සේ තමන්ට ඒක එතන ඉහට ගෙනියන්න බෑ. මම කියන්නේ එතෙන් දිනව තින්නේ නවතින්නේ. ඉතින් අපිට නවතින්න වෙනවා. අපිට වෙන කාගේවත් හැකියාවන් ඔස්සේ ඒක තව දිනු කරන්න බෑනේ. මම කියන්නේ අඳුම තරමයන්නේ ඒ තැනටවත් ඇවිල්ලා තමන්ගේ තියෙන සොයන් ඉක්වීමක්, තමන්ගේ තියෙන සොයන් වාරණයක් ඇතුව නිර්මාණයකරණය කරනව නම් තමන්ට ඇත්තට තමන්ගේ හැකියාවන් දිනු කරගන්න පුළුවන්. දැන් මම ඇත්තටම මහා විශාල කවියෙක් එහෙම නෙවෙයි. නමුත් මම මේ දේවල් මම උත්සාහ කරනවා. දිගින් දිගටම උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා ඒ විදිහට අපේ හිත ගත්ත අලුත් පරපුරේ ඉතාමත් ලස්සනට කවි ලියන මේ කවියෝ කිවිදියෝ ඉන්නවා ඇත්තට. දැන් නම් ඔව් නිරශා, එතකොට ඒ කියන්නේ නිර්මාණ කරුවේ තමන්ගේ නිර්මාණයට අවංක වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් මම නම් හිතන්නේ නිර්මාණ කරුවෙක් නිර්මාණයට අවංක වෙන තරමට තමයි නිර්මාණයක් සමග වෙන පුද්ගලයෙකුටත් ඒකට අනන්‍ය වෙන්න පුළුවන් කියන එක. දැන් ගොඩක් වෙලාවට නිර්මාණයේ කියවද්දී ඒක ටග් ගාලා නිර්මාණත් එක්ක ජීවත් වෙන මිනිස්සෙකුට හිතෙනවා මේ නිර්මාණයේ අවංක දෙයක් නෙවෙයි කියලා. දැන් අපි වෙන නිර්මාණ කියවද්දී අපට ඒක හැඟෙනවා. දැන් මේක වංක නිර්මාණයක් කියලා හඟුණ ගමන් මට එතනින් එහාට ඒ නිර්මාණයට කිඳා බහින්න අමාරුයි. දැන් එහෙම උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතන්නේ නිර්මාණයට අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ලියන වස්තු බීජය හෝ සම්බන්ධව හෝ තමන් පරිකල්පනය කරන දේ හෝ වෙන්න පුළුවන්. තමන් ඒ දේට අවංක වෙලා ඒක ලියන්න ඕනේ. කියන්නේ අපිට ව්‍යාජයක් ගෙනල්ලා පෙන්නකොට ඇත්තටම මම හිතනවා ඒක පේනවා කියලා. ඒක ඔව්. ඒ වගේම මේ ඔබ ලියලා තියෙන කාව්‍ය සංග්‍රහ, ඒ වගේම ගීත රචනා මේව පරිශීලනය කරනකොට මේ අපිට මේ භාෂාව ඊටම කවිත්වත් භාෂාවක් එහෙම නැත්නම් පොත භාෂාවක් මේ තියෙනවා. ඔබේ සිංහල භාෂාව සම්බන්ධ හැදෑරීම කොයි වගේද? දැන් සමන් තමයි කියන්නේ මගේ ළඟ මේ විද්වත් භාෂාවක් තියෙනවා කියලා. ඉතින් මම ඒක දන්නේ නැහැ. නමුත් ඇත්තට මම අර ඇකඩමික් විදියට, ඒ කියන්නේ විධිමත් ක්‍රමයකට සිංහල භාෂාව හදාරලා නැහැ. මොකද මම උසස් පෙළ ගණිත විෂයන් කරේ, එතනින් එහාට ඉංජිනේරු පීඨය අධ්‍යයනය කරේ. සාව කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට. මට දැන් මගේ සම්පූර්ණ මගේ මේ වෘත්තීයමය මාවතෙන් පරිබාහිරව යන පැත්තක් තමයි මේක. ඉතින් දැන් මම ඒක ඇතුලේදී විධිමත් අධ්‍යයනයක යෙදিলা ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ඒ විදිහට එන විදිහට සිංහල අධ්‍යයනය කරන්න මට අවස්ථාවක් උදා වෙලා නැහැ. මම ඒකට උත්සාහ දරලත් නැහැ. මට එහෙම දැනටනම් එහෙම අවස්ථාවකුත් නැහැ දැනට. සමහර ලාවට අපි දකිනවා සහ බොහෝ කලක නිර්මාණකරුවෝ කියනවා භාෂාව තමන්ට අවශ්‍ය විදිහට කවියට තමන්ගේ නිර්මාණයට යොදා ගන්න පුළුවන් කියලා. ඒක පුළුවන් ඇත්තටම. නෑ, ඒක අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම යොදා ගන්න ඕන. දැන් මම අර කලින් කිව්වත් දැන් මම භාෂාව ඇකඩමිකලි ඉදිරිය හදාගත්තේ නැති වුණාට මම අපි කියවීමෙන් සහ අත්දැකීම් වලින් අපි රස විඳීම් තුළින් අපි ඇත්තට අපේම අපිට අනන්‍ය වූ භාෂාවක් අපි ගොඩනගා ගන්නවා. ඉතින් නිර්මාණයකදී භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ නිර්මාණයේ දැන් මට හිතෙන විදිහට නම් නිර්මාණයක අනුභූතියක් අපේ ඔළුවට එකපාරට ආව ගමන් ඒ අනුභූතිය විසින් ඒ අත්දැකීම විසින් ඉල්ලා සිටින භාෂාවක් තියෙනවා. ඉතින් ඒ භාෂාවට අහුම්කම් දීලා, ඒ කියන්නේ ඒක විසින් ඉල්ලා සිටින භාෂාව, ඒකේ කවිය විසින් ඉල්ලා සිටින කටහඬට අහුම්කම් දීලා අපේ භාෂාව පාවිච්චි කරන මිසක් භාෂාව දැනගත්ත පමණට වචන වන්නත් බෑ. ඉතින් කවියෙන් කවියට මම හිතනවා භාෂාව වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ සන්දර්භය අනුව ඊටම ගැඹුරක් වෙන්න පුළුවන්. වෙනත්ම දෙයකදී ඒක ඊටම විදග්ධ භාෂාවක් වෙන්න පුළුවන්. පැරණි සංස්කෘතිය මුසු භාෂාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්න අමාරුයි. ඒක ඒ වෙලාවේ අර කවි සිතුවිල්ල එනකොටම පළවෙනි පද දෙක ඔළුවට එන්නේ භාෂාවත් අරගෙන. ඉතින් ඒක තමයි ඊට පස්සේ ටික ටික මේව කරන් යනවා මිසක් ඒක මං හිතන්නේ තමන්ගේ ඔළුවට එන පළවෙනි පද දෙකෙන් මේක දැනුම් දීලා ඉවරයි කවියට මං කියන්නේ. ඇත්තටම සෞන්දර්යතුනි මං හිතන්නේ ඉතාමත්ම සුන්දර පිළිසඳරක් තමයි අපි මේ මෙහෙල ඇවිදින් ඉන්නේ. නොදුටු සෙවණැලි වැඩසටහන තුලින්
ඉතින් අපි මීළඟට යමු විවේකයකට ගිහිල්ලා නැවත අපිට රසත එකතු වෙමු. සම්පූර්ණයෙන්ම අපි නැවතත් එකතු වෙනවා විශ්වවාහිනී නොදුදු සෙමිනලි සමගින්. නිරශ මේ දැන් අපි දන්නවා කවියෙක් වෙන්න ප්‍රතිභාව සමග අභ්‍යාසය ඒ වගේම ව්‍යුත්පත්තිය මේ කියන සාධක ප්‍රගුණ වෙන්න ඕනේ. නමුත් අද බිහි වෙන කවිය දිහා බලනකොට මම හිතන කවින්ට වැඩි පොත් කවි පොත් බිහි වෙන යුගයක කොහොමද ඔබ දකින්නේ මේ අලුත් කවි? ඇත්තටම සමන් අලුත් කියන්නේ අලුත් කවීන් කියන්නේ මේ නවපරපුරේ කවීන් අතරත් ඉතාමත් විශිෂ්ට විදියට කවි ලියන සහෘද පිරිසකුත් ඉන්නවා. ඉතින් නමුත් මට නම් පේන විදියට මගේ මට පේන විදියට නම් ගොඩක්ම නිර්මාණ ඇත්තටම මේ අර හතු පිපෙන්න වගේ එළියට එන ස්වභාවයක් තමයි මට නම් පේන්නේ. ඒ කියන්නේ කෙනෙක් වාද කරන්න පුළුවන් ඇයි මේ ඉක්මනින් එන්න බැරිද කියලා නිර්මාණයක් කියලා. මෙතන නිර්මාණයේ එළියට මේ කාලයේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ කෙනෙක් අවුරුදු පතා පොත් ලිව්වත් මට ගැටලුවක් නැහැ. කියන්නේ අවුරුදු පහ අවුරුද්දට පොත් පහක් ලිව්වත් මට ඇත්තට ගැටලුවක් නැහැ. නමුත් නිර්මාණයකට තිබිය යුතු ඒකට තියෙන බර ඒ දේ තියෙන්න ඕන. නිර්මාණයක තියෙන විශිෂ්ටත්වය ඒ දේ රැකෙන්න ඕන. මෙතන මේ කාලෙත් එක්ක අපිට මේ කම්පයා කරන්න මේ සංසන්දනය කරන්න අමාරුයි ඇත්තට. එහෙම. ඉතින් නමුත් අර වෙන්නේ මේ තියෙන කලබලයට හැමෝම උත්සාහ ගන්නවා අනිත් කෙනාට කලින් මගේ කවියක් දාන්න. ටග් ගාලා මම මගේ පොතක් කරන්න. සැප්තැම්බරේට මගේ පොත කරන්න. සැප්තැම්බරේට පොත් එලි දැක්වීමක් කරන්න. ඉතින් එහෙම දේවල් පස්සේ යනකොට මම හිතනවා අර ව්‍යුත්පත්තියේ සතතාභ්‍යාසය කියන දේවල් මගේ හැරෙනවා කියලා. ඉතින් මම කියන්නේ එහෙම නෙවෙයි තමන් මුලින් කවි කියවන්න. හැම කවියන්ගේම දේවල් කියවනවා. දැන් මම විශේෂ කවියෙක් කියලා නෑ. මම හැමෝගෙම කවි කියවනවා. ඒ කියවන්නේ අපිට පෙර පරම්පරාව මොකද්ද කරේ කියන එක හඳුරගන්න. සහ ඕන් ලියපු දේවල් නොලියන්න. ඒකට කියවන්නේ. මොකද මේ මිනිස්සු ලියපුවා ලියන්න නෙමෙයි මම කියවන්නේ. ඒවා නොලියන්න. මොකද අපි ඒ වගේ ආභාසය ලබන එක ඇත්ත. අපිට ඒක අනුකරණාත්මකව දිගටම කරගෙන යෑමේ අවශ්‍යතාවක් නැහැ මම හිතන්නේ. නමුත් අපි ඉතාම මනමින් ඒ නිර්මාණකරුවන් එකිනෙකට වෙනස් නේ. අපි ඒ ඔවුන්ගේ වෙන වෙනම තියෙන සුවිශේෂී අනන්‍යතාවන් අපි වෙනම කියව ගන්නවා. ඒව කියවගෙන අපිට ඒ තුලින් අපිට මොනවද ගන්න පුළුවන්? අපි කොහොමද අපි ළඟ තියෙන දේවල් ඊට වඩා තැනකට ඉහළට ඔසවගන්නේ කොහොමද? අපි මොනවද කරන්න ඕනේ? ඉතින් ඒ පරිච්ඡේ ඒ බලපෑම ඇති වෙන්න නම් එහෙම නිර්මාණත් එක්ක ඉන්න ඕන. අනන්‍ය වෙන්න ඕන නිර්මාණත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒ දේ වෙන්නේ නැතුව ගොඩක් අය ඊටාම හිතට එන දේවල් ඔහේ ලියන එකට දැන් මම වුණත් දෙයක් ලියනකොට මම ලියන දේ එකපාර්ශ්වන පළ කරන්න කලබල වෙන්නේ නැහැ. දැන් මට එකපාර්ශ්වම කවි සිතුවිල්ලක් එන්න පුළුවන්. නමුත් මම ඒකත් එක්ක කාලාන්තරයක් ඉන්නවා. දැන් අද ලිව්වොත් දවස් දෙකකට පස්සේ මම ඒක ආයෙ කියවද්දි මට ඒක වෙන විදියකට මතුවෙන්නේ. ඒක හිත ඇතුලේ නිකන් රැල්ල ගන්න වෙන විදියකට. මම එතකොට ඒක පොඩ්ඩක් ආයි කපල කොටල හදනවා. ආයි සති දෙක තුනකට පස්සේ කරනවා. ආයි වෙනම විදියකට සම්පූර්ණ පදාස පිටින් අයින් කරන්න පුළුවන්. සමහර විට කලින් අයින් කරපු එකක් ආයි නැවත එකතු කරන්න පුළුවන්. එහෙම නිර්මාණයත් එක්ක කාලයක් ඉඳලා තමයි ඇත්තට මම නම් හිතන්නේ හොඳ නිර්මාණයක් එළි දක්ව ගන්න පුළුවන්. දැන් එහෙම තැනකට ආවම එක මොහොතක් වෙනවා තමන්ට හිතට පළමුවෙන් හිතරන කරන අනුභූතිය එතනින් එහාට තමන්ට කපල කොටල හදාගන්න බැරි අවස්ථාව. කියන්නේ තමන්ගේ තියෙන දැනුම අත්දැකීම් ඔස්සේ තමන්ට ඒක එතනින්ට ගෙනියන්න බෑ. මම කියන්නේ එතෙන් දිනව තින්නේ නවතින. ඉතින් අපිට නවතින වෙනවා. අපිට වෙන කාගේවත් හැකියාවන් ඔස්සේ ඒක තව දිනු කරන්න බෑනේ. මම කියන්නේ අඳුම තරමේ යන්නේ ඒ තැනටවත් ඇවිල්ලා තමන්ගේ තියෙන සොයන් හික්වීමක්, තමන්ගේ තියෙන සොයන් වාරණයක් ඇතුව නිර්මාණකරණය කරනව නම් තමන්ට ඇත්තට තමන්ගේ හැකියාවන් දිනු කරගන්න පුළුවන්. දැන් මම ඇත්තටම මහා විශාල කවියෙක් එහෙම නෙවෙයි. නමුත් මම මේ දේවල් මම උත්සාහ කරනවා. දිගින් දිගටම උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා ඒ විදිහට අපේ හිත ගත්ත අලුත් පරපුරේ ඉතාමත් ලස්සනට කවි ලියන මේ කවියෝ කිවිදියෝ ඉන්නවා ඇත්තට. දැන් නම් නිරශව එතකොට කියන්නේ නිර්මාණ කරුවේ තමන්ගේ නිර්මාණයට අවංක වෙන්න ඕනේ. අනිවාර්යම දැන් මම නම් හිතන්නේ නිර්මාණකරුවෙක් නිර්මාණයට අවංක වෙන තරමට තමයි නිර්මාණයත් සමග වෙන පුද්ගලයෙකුටත් ඒකට අනන්‍ය වෙන්න පුළුවන් කියන එක. දැන්
දැන් ගොඩක් වෙලාවට නිර්මාණයේ කියවද්දී ඒක ටග්ගාල නිර්මාණත් එක්ක ජීවත් වෙන මිනිස්සෙකුට හිතෙනවා මේ නිර්මාණය අවංක දෙයක් නෙවෙයි කියලා. දැන් අපි වෙන නිර්මාණ කියවද්දී අපට ඒක හැඟෙනවා. දැන් මේක වංක නිර්මාණයක් කියලා හඟුණ ගමන් මට එතනින් එහාට ඒ නිර්මාණයට කිඳා බහින්න අමාරුයි. දැන් එහෙම උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතන්නේ නිර්මාණයට අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ලියන වස්තු බීජය හෝ සම්බන්ධව හෝ තමන් පරිකල්පනය කරන දේ හෝ වෙන්න පුළුවන්. තමන් ඒ දේට අවංක වෙලා ඒක ලියන්න ඕනේ. කියන්නේ අපිට ව්‍යාජයක් ගෙනල්ලා පෙන්නනකොට ඇත්තටම මම හිතනවා ඒක ඒක පේනවා කියලා. ඒක ඔව්. ඒ වගේම මේ ඔබේ ඔබ ලියලා තියෙන කාව්‍ය සංග්‍රහ, ඒ වගේම ගීත රචනා මේව පරිශීලනය කරනකොට මේ අපිට මේ මේ භාෂාව ඉතම විද්වත් භාෂාවක් එහෙම නැත්නම් පොත භාෂාවක් මේ තියෙනවා. ඔබේ සිංහල භාෂාව සම්බන්ධ හැදෑරීම කොයි වගේද? දැන් සමන් තමයි කියන්නේ මගේ ළඟ මේ විදග්ධ විද්වත් භාෂාවක් තියෙනවා කියලා. ඉතින් මම ඒක දන්නේ නැහැ. නමුත් ඇත්තට මම මේ මම අර ඇකඩමික් විදියට, ඒ කියන්නේ විධිමත් ක්‍රමයකට සිංහල භාෂාව හදාරලා නැහැ. මොකද මම උසස් පෙළ ගණිත විෂයන් කරේ, එතනින් එහාට ඉංජිනේරු පීඨය අධ්‍යයනය කරේ, ප්‍රස්තාව කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට. මට දැන් මගේ සම්පූර්ණ මගේ මේ 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 වෘත්තීයමය මාවතෙන් පරිබාහිරව යන පැත්තක් තමයි මේක. ඉතින් දැන් මම ඒක ඇතුලේදී විධිමත් අධ්‍යයනයක යෙදিলা ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ඒ විදිහට එන විදිහට සිංහල අධ්‍යයනය කරන්න මට අවස්ථාවක් උදා වෙලා නැහැ. මම ඒකට උත්සාහ දරලත් නැහැ. මට එහෙම දැනටනම් එහෙම අවස්ථාවකුත් නැහැ දැනට. සමහර ලාවට අපි දකිනවා සහ බොහෝ කලාක නිර්මාණකරුවෝ කියනවා භාෂාව තමන්ට අවශ්‍ය විදිහට කවියට තමන්ගේ නිර්මාණයට යොදා ගන්න පුළුවන් කියලා. ඒ පුළුවන් ඇත්තටම. නෑ ඒක අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම යොදා ගන්න ඕන. දැන් මම අර කලින් කිව්වත් දැන් මම භාෂාව ආගත්තේ නැති වුණාට මම අපි කියවීමෙන් සහ අත්දැකීම් වලින් අපි රස විඳීම් තුළින් අපි ඇත්තට අපේම අපිට අනන්‍ය වූ භාෂාවක් අපි ගොඩනගා ගන්නවා. ඉතින් නිර්මාණයකදී භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ නිර්මාණයේ දැන් මට හිතෙන විදිහට නම් නිර්මාණයක අනුභූතියක් අපි ඔළුවට එකපාරට ආව ගමන් ඒ අනුභූතිය විසින් ඒ අත්දැකීම් විසින් ඉල්ලා සිටින භාෂාවක් තියෙනවා. ඉතින් ඒ භාෂාවට අහුම්කම් දීලා, ඒ කියන්නේ ඒක විසින් ඉල්ලා සිටින භාෂාව ඒකේ කවිය විසින් ඉල්ලා සිටින කටහඬට ඇහුම්කම් දීලා අපේ භාෂාව පාවිච්චි කරන මිසක් භාෂාව දැනගත්ත පමණට වචන වන්නත් බෑ. ඉතින් කවියෙන් කවියට මම හිතනවා භාෂාව වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ සන්දර්භය අනුව ඊටම ගැඹුරක් වෙන්න පුළුවන්. වෙනත්ම දෙයකදී ඒක ඊටම විදග්ධ භාෂාවක් වෙන්න පුළුවන්. පැරණි සංස්කෘතිය මුසු භාෂාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්න අමාරුයි. ඒක ඒ වෙලාවේ අර කවි සිතුවිල්ල එනකොටම පළවෙනි පද දෙක ඔළුවට එන්නේ භාෂාවත් අරගෙන. ඉතින් ඒක තමයි ඊට පස්සේ ටික ටික මේව කරන් යනව මිසක් ඒක මං හිතන්නේ තමන්ගේ ඔළුවට එන පළවෙනි පද දෙකෙන් මේක දැනුම් දීලා ඉවරයි කවියට මං කියන්නේ. ඇත්තටම සෞන්දර්යතුනි මං හිතන්නේ ඉතාමත්ම සුන්දර පිළිසඳරක් තමයි අපි මේ මෙහෙලා ඇවිදින් ඉන්නේ නොදුටු සෙවනැලි වැඩසටහන තුලින්. ඉතින් අපි මෙලකට යමු විවේකයට ගිහිල්ලා නැවත අපිට රසත එකතු වෙමු. ප්‍රේක්ෂක හිතවතුනි අපි නැවතත් එකතු වෙනවා විශ්වවාහිනියේ නොදුටු සෙවනැලි වැඩසටහනට. හොඳයි නිරාෂා, මේ ඔබේ අවසාන පොත නෙවෙයි කලින් ඔබ ලිව සුදු කතක් සහ මදු විතක් කියන පොතත් එක්ක මමයි ඉන්නේ. ඉතින් මම කැමති මේකේ තියෙන විතර කවිය පොඩ්ඩක් කියවන්න. පුටු කකුල් අතරින් රිංගා යට සායවල් අස්සේ හිබෙමි. සුදු කකුල් වල තැවරි හීන් හිරිගඩු නම් වන දඟ කාර මද සුරයි. ඔලිව් ගෙඩියක පුංචි කහටක දිව කොණිත්තන මිහිරියාවක අතීතේ එක්තරා දවසක විරළු ගස් යට සුදුසු මල් මත ඇගේ අතගෙන ඇවිද ගිය හැටි හිතේ රාසි ඉපිද මියයයි. මේව කියවනකොට මට හිතෙනවා ඔබ දෙලොවක් අතර ඔබේ මහිතන්නේ ඔබ
ජීවත් වුණා. ඊට පස්සේ ඔබ එනවා මෙල්බන් පුරවලට. ඉතින් මේ පොත පුරාවටම දකින්නවා මේ කියන දේවල් ඔබ සංකල්පනය කරනවා. ඉතින් අපි කතා කරමු ඔබේ මෙල්බන් ආගමනය සම්බන්ධ. ඔව් ඇත්තටම සමන් මම 2010 වෙනතුරම ලංකාවේ ජීවත් වුණේ. නේද? 2010 වෙනකොටත් මගේ නිර්මාණ වලින් පොත් තුනක් ලංකාවේදී බිහිවෙලා තිබුණා. නේද? දැන් අලුත් පොත් දෙක තමයි මෙල්බර්න් වලදී ඊට පස්සේ එළි දකින්නේ. නේද? ඉතින් අර කිව්වා වගේ ඇත්තටම දෙලොවක් තමයි ඉතින්. මොකද එක ලෝකයක් ලංකාව, මෙල්බර්න් අපිට තව ලෝකයක්. ඉතින් අපිට එනකොට අපේ මහා මතක කන්දරාව අධ්‍යක්ෂින් කන්දරාව ඔක්කොම අර පෙකිනිවැල කපනවා වගේ අතෑරලා දාලා ඉන්න බෑ අපිට. දැන් අපි එනකොට ඔන්න ඔය මතකත් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. දැන් ඒත් එක්කම අපි මේ අලුත් පරිසරයට හැදගෙනකොට අපි ඒ අත්දැකීම් වලින් පලා යන්නේ නැහැ. දැන් අපි ඒ අත්දැකීම් වලටත් අනුගත වෙනවා. ඉතින් මෙන්න මේ දෙක අර තරාදී දෙපැත්තට දාගෙන කිරල මැනලා මේ Tamante සුදුසු දේවල් පෙරි පෙරි ඇවිල්ලා තමයි ඉතින් මේ නිර්මාණ වලදී ඔය දෙකම මුහු වෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා ඒක නිර්මාණකරුවෙක් වශයෙන් ඇත්තට මම හිතනවා ඒක මට නම් ලැබිච්ච ලොකු වාසනාවක්. ඒ කියන්නේ හැමෝට මේ අවස්ථාව උදා වෙන්නේත් නැහනේ. ඒ කියන්නේ දැන් අපි ලංකාවේ එක්තරා අද්දකීම් මේ ප්‍රමාණයකට කොටු වෙලා ජීවත් වෙනකොට අපිට විදේශීය අද්දකීම් හැම කෙනාටම ලැබෙන්නේත් නැහැ. ඉතින් දැන් ඔය දෙකම ලැබුණම මම හිතනවා නිර්මාණයකරණයේ යෙදෙන මිනිස්සුයෙකුට මේ අද්දකීම් පරිසරයන් දෙකම ඉතාමත් හොඳ අත්දැකීම් තෝතැන්නක් කියලා. ඉතින් මගේ නිර්මාණවල මම හිතනවා ගොඩක් අයට ඔය අත්දැකීම් ගැටුම, ඒකයි මම කියන්නේ ඔය දෙලොවක් අතර ගැටුම සහ සංකලනය මේ එක විට දැක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිර්මාණයට අවංක වෙච්ච නිසා තමයි ඒක පේන්න ගන්නේ. ඔබ මෙල්බන් ඔබ දකින රසාඥතාවය කොයි වගේද? ඇත්තටම මට හරි සතුටුයි සමන්. මොකද මේ අපි හිතනවානේ දැන් අපි අර ලංකාව ඇතුලේ තමයි සියලුම සාහිත්‍ය කටයුතු, සියලුම රසවින්දන දේවල් හැමදේම කොටු වෙලා තියෙන අපිට සියල්ල අහිමි වුණා කියලා විදේශගත වෙනකොට. නමුත් කාලයක් තිස්සේ මෙහි ජීවත් වෙනකොට තේරෙනවා ඇත්තටම අපි මේ එහෙම කනස්සල්ලකට යන්න ඕනේ නැහැ. මොකද අපි සමහර වෙලාවට අපි මේ අපිට පුළුවන් සීමාව ඇතුලේ අපි කරන සමහර වැඩ ඇත්තටම ලංකාව ඇතුලේවත් වෙන්නේ නැහැ. ඒක මම විතරක් නෙවෙයි ඔක සමන් නැතුළු ගොඩක් කට්ටිය දන්නවා. මොකද මෙහි මේ කලාවට ආදරය කරන බොහෝ පිරිස ඇත්තට අපේ මෙතන අර ලංකාවේ විදියට අර ලොකු ලොකු නාමකරණයන්, ඒ කියන්නේ ලොකු ලොකු නම් ආචාර්ය මහාචාර්ය එහෙම නම් නොවුනට මෙහි තියෙන සහෘදමය බලකාය අපේ විශාල කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි සාහිත්‍යමය කටයුත්තකදී එකතු වෙන පිරිස වැඩි, කිසියම් නිර්මාණයක් අරබයා අපි මොකක් හරි කතිකාවක් තියෙන තැනකදී එකතු වෙන පිරිස වැඩි, ඒ නිර්මාණකරුවාව ප්‍රශ්න කිරීමට තරම් සබුද්ධික රසඥතාවයක් තියෙන පිරිසක් අපිට නිරන්තරයෙන් එකතු වෙනවා. ඉතින් මම හිතනවා ඒ රසවින්දනය දැන් අපේ හොඳ තැනකට ඇවිල්ලා තියෙන මේ විශේෂයෙන් මෙල්බර්න් පුරවරේ. මොකද ඒකට ලංකාවේ ජනගහනය වැඩිවීමත් එක්තරා හේතුවක් වෙන්නේ නැති. නමුත් මම හිතනවා ලෝකයේ අනිත් ප්‍රාන්තවල ප්‍රදේශවල සිටින සිංහල කතා කරන පිරිස් ජීවත් වෙන පැතිවලට වඩා මෙල්බර්න් වල මේ සාහිත්‍ය කලා කටයුතු සම්බන්ධයෙන් උනන්දු දක්වන පිරිසත් වැඩි, අපිට හොඳ රසික ප්‍රජාවක් ඉන්නවා කියන සම්බන්ධව. ඒ වගේම ඔබ මෙල්බර්න් පුවත්පත්තරහ මෙල්බර්න් වාසීන්ගේ රසඥතාවය හොඳ තැනකට එන ඔසව තබන්න ඔබ උත්සාහයක් යෙදෙනවා මේ කවි විවරණය කිරීම තුළින් අපි කතා කරමු කියන. ඇත්තටම සමන් මේක මේ මම අර කවියට ආදරය කරන පුද්ගලයෙක් වුණාට මම කාව්‍ය විචාරකයෙක් නෙවෙයි. ඒ වුණාට දැන් අර කවියක් කියන්නේ ඇත්තට මිනිස්සෙකුට පොතකටත් වඩා එහාට තමන්ගේ ජීවිතේ ඔසවා තබන දෙයක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් කවියට ආදරය කරන පුද්ගලයෙක් වශයෙන් ඉතින් මම පුංචි උත්සාහයක් ගන්නවා මෙහි තියෙන පුවත්පතක එක කොළමක් හරහා මම විඳගත්ත කවියක්. ඒක විචාරයක් නෙවෙයි. මම විඳගත්ත කවියක් මම කොහොමද විඳගත්තේ, මම කොහොමද ඒකට අනන්‍ය වුණේ, ඒකෙන් මම ග්‍රහණය කරගත්ත අරුත් මොනවද, ඒක මගේ ජීවිතයට බලපාන්නේ කොහොමද, එහෙම දෙයක් කියලා දීලා පොඩ්ඩක් සහෘද පිරිසගේ රසාඥතාවය වැඩි කරලා මේ කවිය වගේ සාහිත්‍ය කටයුතු වලට පොඩි හුරුවක් නැඹරුවක් ලබා දෙන්න මම පොඩි උත්සාහයක් දරනවා. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මම මේ කොළම කරගෙන යනවා. ඇත්තට මට ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් මම හිතනවා ඉතින් මගේ ශක්ති ප්‍රමාණයෙන් මම මුංචි හරි දායකත්වයක් දෙනවා කියලා මේ මෙල්බර්න්
සහ ඇත්තටම කිව්වොත් ඒ පුවත්පත මුළු ඔස්ට්‍රේලියා පුරාම යනවා. ඉතින් ලංකාව ආසියා සියලු දෙනාටම ඔස්ට්‍රේලියාව ඉන්නේ ඒක මේ මම හිතනවා ඉතින් මම කිසියම් දායකත්වයක් කරා කියලා. ඔව් ඉතින් ඔබේ මේ නිර්මාණ ජීවිතයට ඔබේ නිර්මාණකරණයට ඔබේ ප්‍රිය බිරිඳ දරු කොයි ආකාරයෙන්ද ඔබට අසරලක් ලබා දෙන්නේ? ඇත්තටම මම හිතනවා මගේ මේ නිර්මාණකරණය කියන දේ මෙච්චර දැන් මම පොත් පහක් විතර ලියලා තියෙනවා. ඉතින් එහෙම දේවල් කරන්නේ මගේ මං කලින් කිව්වා වගේ රස්සාවෙන් ඔක්කොගෙම පරිබාහිරව. මම මේ වෘත්තියම ලියන්නේ නෙවෙයි. මම මේ නමුත් මම මේ විනෝදෙට ලියන්නේකුත් නෙවෙයි. කියන මගේ අද දවසේ ආත්මීය ප්‍රකාශනය ලිවීම. මම මෘදුකාංග ලියනවා මට ජීවත් වෙන්න. නමුත් මම කවිය සම්බන්ධයෙන් ලියන්නේ මගේ ආත්මීය ප්‍රකාශනය. ඒක ලියන්නේ මගේ ආත්මය ජීවත් කරවන්න. අර අනිත් මෘදුකාංග ලියනවා සාමාන්‍ය ජීවිතය නඩත්තු කරගන්න. ඉතින් දැන් ඔය දෙක අතර යද්දි මේ පුංචි කාලය සමග මට මගේ බිරිඳගේ බිරිඳ දරුවන් මගහැරෙන තරම ඇත්තට කියන්න බෑ. ඒ තරම් ප්‍රමාණයක් ඕන්න මට ඕන් මගහැරෙනවා. මේ කටයුතු ඔස්සේ නමුත් ඉතින් ඒ සියල්ල ඔස්සේ බිරිඳ ඇතුළු දරුවන්ගේ නිහඬවීම, ඉවසා දරා ගැනීම සහ සියලුම කැපකිරීම තමයි මම හිතන්නේ මගේ ලිවීම මේ තරම් ඉහළට ඔසවන්න මට දායක වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔවුන්ට මගෙන් වෙන ඩැමේජ් එක කියන්නේ මගෙන් වෙන රිදුම අවම කරන්න මම පුළුවන් තරම් උත්සාහ ගන්නවා. කෝච්චි යන එන ගමන් වලට කියවන්න ලියන්න ඒ වෙලාව යොදා ගන්න. නැත්තම් මැදම රාත්‍රියේ විතර අවදියෙන් මගේ කියවීම ලියවීම කටයුතු කරන්න ඔවුන් නිදි වෙලාවට, සමහරට ඔවුන් අවදි වෙලා නැති වෙලාවට, පාන්දරම නැගිටලා. ඉතින් එහෙම මම උත්සාහ දරනවා. නමුත් ඒ මොනවා කරත් ඇත්තටම මගෙන් ඔවුන්ට මගහැරන දෙයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔවුන්ගේ කැපකිරීම. ඇත්තට මම හිතනවා ඒක වෙන්නේ ඒකන දුකක් ඔවුන්ට නෑ මං හිතන්නේ. ඔවුන් ඒකෙන් සතුටක් ලබනවා. ඔව් නිරාෂ, ඒ වගේම මම කැමති ඔබේ ඊළඟ නිර්මාණ කාර්ය සඳහා ඔබ දැන් ඊළඟ සූදානම් කොයි වගේද? මෙහෙමයි සමන්, දැන් මම නිර්මාණ එලි දක්වන්න මට මෙහෙම මේ ප්ලෑන් කරගත්ත, ඒ කියන්නේ මේ සූදානම් කරගත්ත පටිපාටියක් මුකුත් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ දැන් මට හිතෙන දේවල්, මගේ මොනවාරි අනුභූතියක් හිතට ආම මේ දේවල් මම ලියලා සටහන් කරගන්නවා. ඒකත් එක්කම යෙදෙමින් මට කාලය ලැබෙන වෙලාවට මම ඒවා එඩිට් කරමින් ඒවා හදමින් සිටිනවා. ඉතින් මම හිතනවා එහෙම ටාගට් එකක් නැහැ. ඒ කියන්නේ දැන් මේ දවස්වල මෙහෙම එකක් කරන්න ඕනේ එහෙම මුකුත් නැහැ. ඉතින් මම ලියන දේවල් ඒවා එකතු කරමින් තියෙනවා. ඉතින් ඒක සුදුසු කාලයක් ආවම ඒ කවි කලල වගේ දේවල් වෙනත් නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒවා මෝරලා සුදුසු වෙලාවක් ආවම ඒ විජුවට පැල කරන්න හොඳම වෙලාවක මම ඒවා මේ එළියට අරන් එනවා හිතන් ඉන්නවා. ඉතින් අර වෙනම ලොකු දවස් කැලෙන්ඩර් අනුව යන ප්ලෑන් එකක් නැහැ ඇත්තට. හොඳයි සහෝදර හිතවතනි, අද නොදුටු සෙමනැලි සමග එකතු වුණේ ගීත රචකයෙක්, ඒ වගේම කවියෙක්, පුවත්පත් කලාවේදියෙක් වගේම පරිගණක ඉංජිනේරුවෙකු නිරාෂ ගුණසේකර. ඉතින් නිරාෂ, ඇත්තරම ඔබ අපිත් එක්ක අද දවසේ එකතු වෙලා මේ අපිත් එක්ක ඔබේ දැනුම අත්දැකීම් බෙදා ගැනීම සම්බන්ධව අපි තාමත් කෘතඥ වෙනවා. ඒ වගේම විශ්වවාහිනී අපි සියලු දෙනාම ඔබේ ඉදිරි කටයුතු, ඔබේ නිර්මාණකරණය, ඒ වගේම ඔබේ ජීවිත සියලු කටයුතු සම්බන්ධයෙන් ඔබේ ඒවා සාර්ථක වෙන්න අවශ්‍ය ශක්ති ධෛර්ය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට එහෙමනම් ආයුබෝවන්. ආයුබෝවන් සමහ.